श्री सखी टीवी रिदन तनट खिलिन कथा वेडसटान समगय अद ओबमे इक्विसिटिन्ने ए सदहा अद मातृका वन्ने 13 वसरक अखंड अध्यापन सह दरुवन्गे अनागतय ए सदहा अपि मेदिरीट खेंदवागन आवा श्री सुबूति जातक पासले आचार्य के निरोशने महात्मय ओबतुमि इतामत् आदरणीय सहगुरुवेन आयुवन् किला पिलिगन्नवा आयुवन् मगे पलवेनि प्रश्नय 13 वसरक अखंड अध्यापन कियन्ने मोकक्द ओ ऐक्टरम संक सामान्य पेल असमत् शिशुवे सामान्य पेल असमत् कियन संकल्पयेन बहरव ओहुट हो ऐट गौरवान्वित नामयक् सहितव समाजगत किरीम तमयि 13 वसरक अखंड अध्यापने मूलिक परमार्थय वेन्ने उदाहरणयक् विदियट ग्राफिक डिजाइनर केनेक् हार्डवेयर टेक्नीशियन केनेक् फैशन डिजाइनर केनेक् मे वगे श्रेष्ठ गणनावक् ओस्से वृत्तीय निपुणतावक् सहित पुद्गलयेक् समाजयट दायाद करनवा ඔබ ඔහොම කිව්වට වෘත්ති අධ්‍යාපනයේ තොරව උනත් අපිට මෙවැනි පුද්ගලයන් බිහි වෙනවනේ සාමාන්‍ය පාසල් අධ්‍යාපනයක් හදාරන ශිෂ්‍යයෙක් සාමාන්‍ය පෙළ සමත් වෙනවා උසස් පෙළ සමත් වෙනවා ඉන්පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට පිවිසෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඔහුට හෝ ඇයට NVQ7 සහතිකයක් ලබා ගන්න පුළුවන් එතකොට අපේ 13 වසරක අකණ්ඩ අධ්‍යාපනයට යොමු වෙන ශිෂ්‍යයෙක් මෙම වසර දෙකක කාලය තුල එම ශිෂ්‍යයාට වෘත්තීමය නිපුණත්වයක් සහිතව NVQ4 කියන අධ්‍යාපන සහතිකය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙම ශිෂ්‍යයාට NVQ4 කියන ලෙවල් එකෙන් ඉහළට NVQ5, NVQ6 සහ ඩිග්‍රී මට්ටම කියන NVQ7 මට්ටම දක්වා ළඟාවීමේ හැකියාව තියෙනවා. ඔබ ඔය කියන වෘත්ති අධ්‍යාපනයේ තුල මේ සිසුන්ට අනිවාර්යයෙන්ම රැකියාවක් ලැබෙයිද? ඔව් සංකා අනිවාර්යයෙන්ම. දැනට අපේ ආයතනගත වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන් ට්‍රේනින් ප්ලේසස් වලින්ම ඔවුන්ව පර්මනන්ට් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි සමාජයට බිහි කරන්නේ NVQ4 අධ්‍යාපන සහතිකය සහිත වෘත්තීමය වශයෙන් නිපුණත්වයක් දරන ශිෂ්‍යයෙක් අනිවාර්යයෙන්ම වැඩ ලෝකයේ ඔහුව හඹායනවා ඔබ කියන ආකාරයට අපේ අධ්‍යාපන ක්‍රමය යම් අභියෝගයකට ලක් වෙලා නේද ඔව් ඇත්තෙන්ම අපේ අධ්‍යාපන ක්‍රමය එක රාමුවකට කොටු වෙලා කියලායි මට හිතෙන්නේ ඒ කියන්නේ ඔබ කියන්නේ අපේ විෂය මාලාව අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි කියලාද ඔව් වෙනස් විය යුතුයි ලෝකයේ දියුණු රටවල් වන ෆින්ලන්තය අධ්‍යාපනයේ ඉහළ මට්ටමක සිටිනවා ඒ වගේම ජපානය චීනය වගේ රටවල් නිපුණතාවය පාදක කරගෙන සිසුන් කුඩා කල සිටම නිපුණතා පාදකව පෙළගස්සනවා ඒ ආකාරයට අපේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියලායි මම හිතන්නේ ඇත්තටම ලංකාවේ දැනට පවතින ආර්ථික තත්ත්වයත් එක්ක අපට අවශ්‍ය කරන්නේ වෘත්තීමය නිපුණතා සහිත ශ්‍රම බලකායක් ඒ ඔස්සේ අපට ඉහළ ආර්ථික මට්ටමකට ළඟා වෙන්න පුළුවන් ඒ සඳහා තියෙන හොඳම විසඳුම විදිහට මම දකින්නේ වෘත්තීමය අධ්‍යාපනය ඔබට අවසාන වශයෙන් මේ ඕ ලෙවල් අසමත් දරුවන්ට කියන්න තියෙන කුමක්ද ඔව් 13 වසරක අකණ්ඩ අධ්‍යාපනය හදාරන ඔබට අප පාසලේ ස්මාර්ට් ක්ලාස් රූම් දෙකක් තියෙනවා ඒ වගේම ස්ටුඩියෝ එකක් තියෙනවා සකි FM සකි TV දැනට ක්‍රියාත්මක වෙනවා ඒ වගේම තමයි අපේ පාඨමාලාව විෂය ධාරාවන් 26ක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා ඔබ කුමන විෂයක් හැදෑරුවත් අපට ඒ ඕනම ශාස්ත්‍රයකින් ඔබව ආයතනගත කිරීමට හැකියාව ලැබෙනවා අපත් සමග අත්වැල් බැඳ ගන්න ශ්‍රී සකි TV රිදෙන තැනට කෙලින් කතා වැඩසටහන සමග සම්බන්ධ වුණු අපේ නිරෝෂණි මහත්මියට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවත් සතියකින් මෙවැනි වූ වැඩසටහනක් සමගින් අපි සම්බන්ධ වෙමු. එතෙක් ඔබට සෝදායක සතියක් ප්‍රාර්ථනා කරනවා. සකි 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 FM ගගන සරණ ශ්‍රී සුභූති හඬ